එයා ෆීඩ්බැක් ACB පිළිබඳව කතා කරමු. වීඩියෝ එකේ අවසාන තත්පරයට එක්වැලි සිටනවාට ACB පිළිබඳ සියලු දේ සිංහලෙන් සරලව සහ පැහැදිලිව අපි යමු වීඩියෝ එකට. ACB භාවිත කිරීම අපිට දකින්න පුළුවන් වන්නේ distribution panel තුළ. ampere 800 සහ ampere 10000 වැනි පරතරයන් අතර overcurrent සහ short circuit protection එක තමයි ACB එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ. voltage ප්‍රමාණයකින් ගත් විට voltage 450ට අඩු අගයන් සඳහා තමයි මේව භාවිත කරන්නේ. කල්පවත්න ඉහළ ක්‍රියාකාරී නඩත්තු ඉතා පහසු ACB එකක ඇතුළත ක්‍රියාකාරීත්වය අපි සරලව පැහැදිලි කරගමු. ACB එකක ක්‍රියාත්මක වන්නේ ඉතා ඉහළ ඇම්පියර් ප්‍රමාණයක් සහ ඉහළ පීඩනයක් යටතේ. මෙහිදී විශාල ප්‍රමාණයේ ගිනි පිනුඟු ඇතිවීමක් සිදු වෙනවා. එමත් නැත්නම් ආක්‍රමණයක් සිදු වෙනවා. මෙම ආක්‍රමණය පාලනය කර ගැනීමට මෙහි භාවිත කරන මාධ්‍ය වන්නේ නිදහස් වාතය. ACB එකක් තුළින් ධාරාව පාලනය කර ගැනීමට ස්විචයන් දෙකක් භාවිත වෙනවා. ස්විචයන් දෙකක් නිර්මාණය කරලා තියෙන්නේ ආක්‍රමණය පාලනය කර ගැනීමට. ACB එක ඕෆ් කරන අවස්ථාවේදී පළවෙනි ස්විචය වන තඹෝලිය නිර්මාණය කරලා තියෙන ස්විචය, ඕපන් වන අවස්ථාවේදීත් කාබන් නොලිය නිර්මාණය කරලා තියෙන ස්විචය තාමත් ක්‍රියාකාරී අවස්ථාවේදී තියෙන්නේ. අපි මෙතනදී පළවෙනි ස්විචයට කියන්නේ මේන් කන්ටැක්ට්, දෙවෙනි ස්විචයට කියන්නේ ආක් කන්ටැක්ට් කියලා. මේන් කන්ටැක්ට් ඕපන් වීමෙන් පසු ආක් කන්ටැක්ට් ඕපන් වීම ආරම්භ වෙනවා. මේ ආක් කන්ටැක්ට් ඕපන් වීමේදී ආක් වීමක් ඇති වෙනවා. මෙම ආක් වීම පාලනය කිරීමට ACB එක තියෙනවා ආක් ටූත් නම් කොටසක්. මෙම කොටස නිර්මාණය කරලා තියෙන්නේ ලෝහ ධාර විදියට. මෙම කොටස තුළදී මෙම සිදුවන ආක් වීම විසිලණයට ලක් වෙලා ආක් වීම අවසන් වෙලා ACB එක ක්‍රියාකාරී තත්ත්වයට පත් වෙනවා. ACB භාවිතාව බහුලව දකින්න ලැබෙනවා කර්මාන්තශාල අතරදී. ට්‍රාන්ස්ෆෝමර් සඳහා, ජෙනරේටර් සඳහා සහ ලෝ වෝල්ටේජ් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් සඳහා සහ චේන්ජ් ඕවර් පැනල් සඳහා ACB දෙකක් භාවිත කිරීම අපිට දක්නට පුළුවන්. ඉහළම ආරක්ෂාවක් ලබා දෙමින් පරිවාරක සහ ගිනි ආරක්ෂක ද්‍රව්‍ය වලින් සාදා ඇති මෙහි පිටත සැකස්මේ සඳහන් කරලා තියෙනවා IE කියලා. IE කියන්නේ මේට දරන්න පුළුවන් ඇම්පියර් ප්‍රමාණය සහ UE වශයෙන් සඳහන් කරලා තියෙනවා මේට හැන්ඩල් කරන්න පුළුවන් වෝල්ටේජ් ප්‍රමාණය. ඔන් ඔෆ් වශයෙන් බටන් දෙකක් අන්තර්ගත කරලා තිබුණට මේක අපිට ඔන් කරගන්න සාමාන්‍ය ස්විචයක විදිහට හැකියාවක් ලැබෙන්නේ. මෙහිදී තියෙනවා හැන්ඩල් එකක් ඔබ මේ දකින විදිහට ස්ක්‍රීන් චාර්ජ් කරනවා කියලා අපි මේකට කියන්නේ. මෙම හැන්ඩල් එක කිහිම වතාවක් ඉහළ පහළ කිරීම මගින් මෙම ස්ක්‍රීන් චාර්ජ් එක චාර්ජ් කරගත යුතු වෙනවා. ඉන්පසුව තමයි ඔන් බටන් එක මගින් ඔන් කර ගැනීම සිදු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. මෙම හැන්ඩලයට අමතරව මෙහි ඇතුළත ඉලෙක්ට්‍රික් මෝටරක් තියෙන ස්ක්‍රීන් චාර්ජ් කර ගැනීමට, ඊට අමතරව මෙහි ස්ක්‍රීන් චාර්ජ් වුණාද නොවුණාද යන්න දැනගැනීම සඳහා ඉන්ඩිකේටරයක් තියෙනවා. ඊළඟට අපිට දකින්න ලැබෙනවා රීසට් බටන් එකක්. මේ රීසට් බටන් එක අපි භාවිත කරන්නේ ACB එක ත්‍රිපුණ අවස්ථාවකදී රීසට් කර ගැනීමට. දැන් අපි යමු එයා සර්කිට් බ්‍රේකර් එක වැදගත්ම කොටසට. අපි මේකට කියන්නේ මයික්‍රොලොජික් කොන්ට්‍රෝල් කොටස කියලා. මයික්‍රොලොජික් කොටසෙන් පුළුවන් අපිට ACB එක සම්පූර්ණ වශයෙන්ම පාලනය කරගන්න. මයික්‍රොලොජික් කොන්ට්‍රෝල් තුළ අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ IR. මෙම IR තුළින් අපිට පුළුවන් ACB එකේ අදාළ ඇම්පියර් ප්‍රමාණය අඩු වැඩි කරගන්න. ඇම්පියර් 2500ක ධාරිතාවයෙන් යුතු ACB එකක් අපිට වමනා නම් ඇම්පියර් 1250කට අඩු කරගන්න අපි කරන්න ඕනේ මෙම කොටස 0.5 කියන තැනට අර කෝණ එක. මෙතනදී 0.5 අපි හදා කරන්නේ ඇම්පියර් 2500 කියන එක 0.5න් වැඩි කරලා. ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ TR කොටස. මෙම TR කොටස තප්පර විදිහට ACB එක
high current එකදී off වෙන කාලය තමයි මෙතනදී අපිට සාදා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ISD කියන්නේ short circuit protection එක. මොනියම් වූ අවස්ථාවකදී ECB එක හරහා ලබා ගන්න ධාරාව short වුවොත් අපිට පුළුවන් මෙම short circuit protection එකෙන් ISD කියන එක කරකවලා short circuit ampere ප්‍රමාණය adjust කරගන්න. ඒ වගේම මෙහා පැත්තේ තියෙනවා TSD කියලා. මේ TSD කියන්නේ short circuit එක කොච්චර කාලයකින්ද off වෙන්නේ කියන එක. ඊළඟට අපිට දක්න ලැබෙන්නේ IG. IG කියන්නේ ground fault එක. සහ TG කියන්නේ ground fault එක වෙලා කොච්චර කාලයකින්ද off වෙනවා කියන එක. මෙතන අපි බලමු IG කියන එක setting කරගන්නේ කොහොමද කියලා. A අකුරේ සිට J අකුර දක්වා ඉංග්‍රීසි අකුරු ටිකක් තමයි මෙතන දකින්න හම්බෙන්නේ. මෙතන A අකුර කියන්නේ 1, B කියන්නේ 2, C කියන්නේ 3 විදිහට මෙතන ඒ අකුරු වලට සමාන විදිහට ඉලක්කම් අපි සාදා ගන්න ඕනේ මුලින්ම. අපි තුමු ACB එකේ ධාරිතාව ampere 2500යි නම් මෙතන A අකුරෙන් කියවෙන්නේ 1. එතකොට අපි 1 වැඩි කිරීම 2500. එතකොට අපි මෙතනදී ගන්න මේ 2500 මිලි ampere විදිහට. B කියන්නේ 2, 2 වැඩි කිරීම 2500. එතකොට 5000යි. 5000 කියන්නේ මිලි ampere 5000යි. යම් කිසි අවස්ථාවක ground fault එකක් වුණොත් මිලි ampere 5000ක ACB එක ට්‍රිප් වෙනවා කියන අදහස තමයි මෙතන කියවෙන්නේ. මයික්‍රෝ කන්ට්‍රෝල් එක තුල ඉන්ඩිකේටර් කීපයක් අපිට දකින්න හම්බ වෙනවා. මෙතන IR ඉන්ඩිකේටරෙන් පෙන්වන්නේ මේක මැක්සිමම් කරන්ට් එක ගිහිල්ලා ට්‍රිප් වුණොත් ඉන්ඩිකේටර් වෙන එක. ISD කියන ඉන්ඩිකේටරේ අපිට ඉන්ඩිකේට් කරන්නේ short circuit protection එකක් වෙලා ACB එක ඕෆ් වුණොත්. සහ IG කියන ඉන්ඩිකේටරේ අපිට ඉන්ඩිකේට් කරලා පෙන්වනවා ground fault එකක් වුණොත්. අපිට හැකියාව තියෙනවා මේකේ තියෙන ඩිස්ප්ලේ එක තුළින් විදුලිට සම්බන්ධ යම් යම් තොරතුරු ලබා ගන්න වෝල්ටේජ්, ඇම්පියර්, kVA, වෙන්ඩත්ත. එයා සර්කිට් බ්‍රේකරයකටත් අනිත් උපකරණ වලට වගේම නඩත්තුවක් අවශ්‍යයි. මෙහිදී මෙම එයා සර්කිට් බ්‍රේකර් නඩත්තුව කරන අවස්ථාවේදී අපිට සිදු වෙනවා මෙම එයා සර්කිට් බ්‍රේකරේ සරි කරලා තියෙන ස්ථානයෙන් එළියට ගන්න. මේ සඳහා එයා සර්කිට් බ්‍රේකර් වල විශේෂයෙන්ම සකසන ලද රිමූවල් හැන්ඩල් එක, එහෙම නැත්නම් සර්විස් හැන්ඩල් එකක් භාවිත කරනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ACB එකක් රිමූවල් කරනකොට, අහකට ගලවලා ගන්නකොට අපිට වයර් කනෙක්ෂන් එකේ කිසිවත් සම්බන්ධතාවයක් ගලවන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම හැන්ඩල් එක පොරලෝසු වේ කටු කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට කැරකීම තුළින් මෙම ACB එක එළියට අපිට ගන්න පුළුවන්. නැවතත් ACB එක නඩත්තු කිරීමෙන් පසු අපිට සවි කිරීමේදී මෙම රිමූවල් හැන්ඩල් එක භාවිත කිරීම තුළින් ACB එක පහසුවෙන් සවි කර ගන්න හැකියාව ලැබෙනවා. ACB එකක නිවැරදි ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වෙන්නේ නම් අවම වශයෙන් මාස 6කට සැරයක්වත් නඩත්තු කටයුතු සිදු කිරීම අනිවාර්යයෙන්ම සැලකිය යුතු කරුණක් වෙනවා. එවැනි නඩත්තු කටයුතුවලදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මෙහි තියෙන ආක්සු සහ මෙහි කන්ටැක්ට් පොයින්ට් පිළිබඳව. ඊට අමතරව මේක ඇතුළටත් ඔක්සලරි පොයින්ට් තියෙනවා. අපිව භාවිත කරනවා ඉන්ඩිකේටර්ස් සහ ඔන් ඔෆ් ස්විච් සඳහා. ACB එක සමග අපගේ විද්‍යුත් පද්ධතිවල ප්‍රොටෙක්ෂන් එක ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා EFR, PFR වැනි උපකරණද බාහිරින් සවි කිරීමේ පහසුව මෙම උපකරණය සතු වෙනවා. විද්‍යුතයට සම්බන්ධ මෙවැනි දේවල් දැනගැනීම සඳහා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න නොදන්නා කෙනෙකුට දැනගැනීම සඳහා ශෙයා කරන්න. එහෙනම් ගිහින් එන්නම්. සියලු දෙනාටම සුබ දවසක් වේවා.